අප්‍රේල් 21 වෙනිදා ප්‍රහාරයෙන් පස්සේ රටේ ආර්ථිකය තවත් වට ගණනාවකින් බිඳ වැටෙන්න පටන් අරන් තියෙනවා. ඊට පෙරත් මේ ආණ්ඩුවේ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය නිසා දිගින් දිගටම ආර්ථිකය කඩා වැටෙමින් තිබුණි. ආර්ථික වර්ධන වේගය 3.0 ගානට වාර්තා 90 2018 අවුරුද්ද. ඒ කියන්නේ ගිය අවුරුද්දේ ආණ්ඩුවේ ආදායම රුපියල් බිලියන 1920යි. පහුගිය අවුරුද්ද සඳහා ආණ්ඩුව ලබාගත් රජයේ ආදායම රුපියල් බිලියන 1920යි. නමුත් ඒ ගිය අවුරුද්දේ පමණක් ණය වාරික සහ පොලී ගෙවන්න රුපියල් බිලියන 2088ක් වියදම් වෙලා තියෙනවා. එතකොට ආදායම 1920යි ණය වාරික පොලී ගෙවන්න විතරක් බිලියන 2088ක් ගිහිල්ලා තියෙනවා. කියන්නේ බිලියන 168ක් ඇත්තටම මදි වෙනවා ණය වාරික හා පොලී ගෙවන්න. කියන්නේ අපි රටක් විදිහට මේ පහුගිය අවුරුදු 71 පුරාවට මේ රටේ ආර්ථිකයේ මෙහෙවපු ආණ්ඩු අවසානයේ අපේ රට ගෙනල්ලා තියෙන තැන. ආදායමට වඩා වැඩි ණයවාරික පොලී ගෙවන්න තියෙන මුදල. අපි එක පැත්තකින් මහා දෙවන්ත ණය කන්දක හිරුණා, අනිත් පැත්තෙන් රටේ නිෂ්පාදනය කඩාගෙන වැටුණා වැට්ටුවා. ඒකත් එක්ක අපේ ආර්ථිකය දිගින් දිගටම වැටෙන්න පටන් ගත්තා. ගිය අවුරුද්ද වෙනකොට අපේ රටේ රාජ්‍ය ණය ප්‍රමාණය බිලියන 11978යි. ඒ කියන්නේ ට්‍රිලියන 11.9.78යි. ඒ කියන්නේ ට්‍රිලියන 12යි. අපි ණය ප්‍රමාණය ට්‍රිලියන 12කට ආසන්න වෙලා තියෙනවා. රුපියල කඩාවැටීම නිසා මේ ආණ්ඩුවේ තිබිච්ච වැරදි ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් විදිහට රුපියල කඩාවැටීම නිසා පමණක් බිලියන 163ක් රාජ්‍ය ණය ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. එවැනි ආර්ථික අමාරුවක අර්බුදයක තමයි අපේ රට පහුගිය අවුරුද්දේ ගත කරමින් තිබුණේ. එවැනි තත්ත්වයක තමයි 21 වෙනිදා මේ ප්‍රහාරය ක්‍රියාත්මක වුණේ. මේ ප්‍රහාරයත් එක්ක මුළුමනින්ම ආර්ථිකය නැවත වටේකින් වැටෙන්න පටන් ගත්තා. අද සංචාර කර්මාන්තය බරපතල කඩාවැටීමට ලක් වෙලා ඍජු සහ වක්‍රව මේ කර්මාන්තය ආශ්‍රිතව ජීවත් වෙන සියලු දෙනාම දැඩි ආර්ථික අසීරුතාවලට මුහුණ දීලා තියෙනවා. ප්‍රධාන පෙළේ හෝටල් සඳහා ආණ්ඩුව ණයසහන ක්‍රමවේදයක් වැඩබදු අඩු කිරීමක් යෝජනා කරා. නමුත් ඒ හෝටල් ශේෂ්ත්‍රය පමණක් නෙමෙයි, මේ සංචාරක ශේෂ්ත්‍රයේ සම්බන්ධ වෙච්ච ප්‍රවාහනකරුවන්, ඒ වගේම විවිධ පුංචි පුංචි වෙළඳාම් කරගෙන ඉන්න අය, ඒ අයගේ ආර්ථිකය හොඳටම කඩන් වැටිලා ඒ අයට කිසිදු සහනයක් මේ වෙනකන් ලබා දීලා නැහැ. අපි දිගටම ආණ්ඩුවට බල කරා වහාම ආර්ථික සහන පැකේජ් එකක් මේ අයට ලබා දෙන්න කියලා. නමුත් මේ වෙනතෙක් ආණ්ඩුව ඒ කිසිදු ක්‍රියාමාර්ගයක් අරන් නැහැ. ඉතින් එක පැත්තකින් ආණ්ඩුවේ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය නිසා රටේ ආර්ථිකය කඩන් වැටෙනවා, 21 වෙනිදා ප්‍රහාරය නිසා නැවත වටේකින් ආර්ථිකය කඩන් වැටෙනවා. මෙවැනි තත්ත්වයකදී ආණ්ඩුවක් හැසිරිය යුත්තේ වගකීම් සහගත ලෙස. රටේ ජනතාව මේ 21 වෙනිදා ප්‍රහාරයත් එක්ක තමන්ගේ බැරිකම් අමාරුකම් අමාරුවෙන් දරාගෙන ඉන්නවා. එවැනි මොහොතකදී ආණ්ඩුවක් කළ යුත්තේ තමන්ගේ ඇමතිවරුන්ගේ වියදම් කපහැරිය යුතුයි, ආණ්ඩුවේ සියලුම නාස්තිකාර වියදම් කපහැරිය යුතුයි, බොරු සෝබන උත්සව සඳහා කරන වියදම් වහාම කපහැරිය යුතුයි, ඒවා නතර කළ යුතුයි. නමුත් එහෙම එකක් පේන්න නැහැ. දිගින් දිගටම අර පරණ සුපුරුදු නාස්තිකාර වියදම් වල මේ ආණ්ඩුව නිරත වෙමින් ඉන්නවා. ඉතින් එකපාරටම පහුගිය දවස්වල සමෘද්ධි සහන සමෘද්ධි ලාභීන් ලක්ෂ 6කට නව සමෘද්ධි ලබා දීමේ වැඩපිළිවෙලක් ආරම්භ කළා තියෙනවා. ඉතින් ඇත්තටම ඒකෙන්ම පෙන්වන්නේ මොකද්ද? දැනටමත් ලක්ෂ 14ක් පවුල් ලක්ෂ 14ක්
අපේ රටේ සමෘද්ධිලාභීන් ඉන්නවා. සමෘද්ධිලාභී පවුල් ඉන්නවා. ලක්ෂ 14ක් සමෘද්ධි ලබා ගන්න තත්ත්වයේ පවුල් ඉන්නවා. ඉතින් ඒකෙන් දුප්පත්කම කොච්චරද කියලා හිතා ගන්න පුළුවන්. එහෙම ඉන්න තත්ත්වයක් යටතේ මේ ආණ්ඩුව අලුත්ෙන් තවත් සමෘද්ධි පවුල් ලක්ෂ 6ක් තෝරගෙන තියෙනවා මේ සමෘද්ධි ලාභේ දෙන්න ප්‍රතිලාභ දෙන්න. ඒකෙන් ඔප්පු වෙන්නේ මොකද්ද? දුප්පත්කම තවත් වැඩි වෙලා. ඇත්තටම රටේ ආර්ථිකය හොඳයි නම් රටේ දුප්පත්කම තුරන් වෙනවා නම් සමෘද්ධි ප්‍රතිලාභී පවුල් ගණන අඩු වෙන්න ඕනේ. ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව පහුගිය කාලේ නම් කරා 2018 වර්ෂය දිලිඳුකම තුරන් කිරීමේ වසර කියලා. දැන් මතකත් නැහැ ඒගොල්ලන්ට. ආණ්ඩුව වසරක් නම් කරා දිලිඳුකම තුරන් කිරීමේ වසර කියලා. නමුත් සිද්ධ වෙලා තියෙන්නේ දිලිඳුකම වැඩි වෙලා. පවුල් ලක්ෂ 6ක් සමෘද්ධි පවුල් එකතු වෙනවා කියන්නේ දිලිඳුකම තුරන් වෙලා නැහැ. දිලිඳුකම වර්ධනය වීමක් වෙලා තියෙනවා. ඉතින් ඒකට රුපියල් බිලියන 10ක් අලුතෙන් වෙන් කරන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් පහුගිය දවස්වල ලබාගත් ණය වලින් ආණ්ඩුව තවත් රුපියල් බිලියන 10ක් මේ අලුතෙන් නව සමෘද්ධි ප්‍රතිලාභී පවුල් සඳහා මුදල් වෙන් කරලා තියෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ සමෘද්ධි දෙන එක නෙමෙයි. ඒ දුප්පත් ජනතාවට සමෘද්ධි දෙන එක ඒක ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් දෙන ක්‍රමවේදයේදී මේගොල්ලෝ අනුගමනය කරන ක්‍රියාමාර්ග වලින් තවත් මහා වියදමක් ඇති වෙලා තියෙනවා. දැනටමත් මේ සඳහා වෙච්ච රාජ්‍ය උත්සවය යෝජනා කරලා තියෙනවා අම්පාර දිස්ත්‍රික්කේ. ඇමතිවරයාගේ දිස්ත්‍රික්කේ ජාතික උත්සවය මැයි මාසේ 30 වෙනිදා පවත්වන්නේ. ඊළඟට ඊට සමගාමීව දිස්ත්‍රික්ක 25 උත්සව 25ක් සැලසුම් කරලා තියෙනවා. මේ එක උත්සවයක වේදිකාවට විතරක් ඇස්තමෙන්තු කළ තියෙන වියදම රුපියල් ලක්ෂ 42යි. මෙච්චර ආර්ථික අහේනියක් තියෙන වෙලාවේ මේ උත්සව සඳහා මෙතරම් වියදමක් දරමින් මේ දිස්ත්‍රික්ක 25 සඳහා වේදිකාල් සඳහා පමණක් රුපියල් ලක්ෂ 1000ක් ස්ටේජ් වලට විතරක් රුපියල් ලක්ෂ 1000ක් වියදම් කරනවා. ඉතින් මේ වෙලාවේ ප්‍රහාරයත් එක්ක අටේ ආර්ථිකය කඩන් වැටිච්ච වෙලාවක මේ නාස්තිකාර වියදම් වහම නතර කරන්න. නමුත් එහෙම නොකර එවැනි නාස්තිකාර වියදම් මවනු මවලා දැන් මේ අසීමිත මුදලක් වියදම් කරනවා මේ උත්සව සඳහා විතරක් ලක්ෂ 1800ක් මිලියන 180ක් දැන් වෙන් කරගෙන තියෙනවා. දැන් අමතිවරයා කියනවා මිලියන 180 මදි මිලියන 300ක් ඕනේ කියලා. ලක්ෂ 3000ක් ඕනේ. දැන් පවුල් ලක්ෂ 6කට අලුතෙන් සමෘද්ධිය දෙන එක ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි දෙන්න ගිහිල්ලා මේගොල්ලන්ගේ සම්දර්ශන වලින් මේගොල්ලන්ගේ ප්‍රදර්ශන වෙන සඳහා ලක්ෂ 1800ක් දැන්ට සැලසුම් කළා තියෙනවා. ටී-ෂර්ට් මේක ලක්ෂ 25000ක් ගාලා ලක්ෂ 700ක් විතර. ඒවා ටෙන්ඩර් දාලත් නැහැ හරියට. ඇත්තටම ගත්තොත් දැන් මේ සල්ලි දෙන්න එකපාරටම සල්ලි නැහෙනේ. නමුත් මේගොල්ලෝ යෝජනා කළා තියෙන්නේ සමෘද්ධි ඒ සමාජ ආරක්ෂණ හා සුබසාධන අරමු මණ්ඩලයේ මේ ඒ බෝඩ් පේපර් එක ඒ බෝඩ් පේපර් එකෙන් ඒගොල්ලෝ කියනවා දැන් මේ සල්ලි එකපාරට ගන්න දියක් නැහැ. නමුත් මේ උත්සව සඳහා වියදමක් යනවා. එක සමෘද්ධි ලාභියක් සඳහා රුපියල් 300ක් වියදම් කරන්න වෙනවා. මේ අලුතෙන් සහතික පත්‍ර නිකුත් කරන්න ඕනි, මුද්‍රණය කරන්න ඕනි. ඒ සියලු දේවල් සඳහා අමතර වියදමක් යනවා. ඒ වියදම් සියල්ලම පියව ගන්න කියලා කියන්නේ සමාජ ආරක්ෂණ අරමුදලින් මේ ටික ගන්න කියලා කියනවා. ඇත්තම ගත්තොත් සමාජ ආරක්ෂණ අරමුදල කියන්නේ දැනට සමෘද්ධි ප්‍රතිලාභින්ගේ සල්ලි තියෙන තැන. හැම මාසෙකම රුපියල් 100ක් සමෘද්ධි ප්‍රතිලාභින්ගෙන් කපා ගන්නවා. එහෙම ගත්තොත් මාසෙකට රුපියල් කෝටි 14ක් සමෘද්ධිලාභින්ගෙන් මේ අරමුදලට එකතු වෙනවා. දැන් ඒ සල්ලි ටික දාලා තමයි දැන් මේ වියදම් පියව ගන්න කියලා කියන්නේ. ඉතින් ඇත්තම ගත්තොත් සමෘද්ධි බැංකුවෙන් ඉස්සලම සල්ලි ටික ගන්න කියනවා. ඊට පස්සේ කියනවා මෙතනින් ඒක ප්‍රතිපූර්ණේ කරන්න කියලා. ඉතින් පැහැදිලිව මේකේ තියෙනවා
හිමිකම් පත්‍ර ප්‍රදානයේ වෙනුවෙන් දැරීමට සිදුවන වියදම් සියල්ල සමෘද්ධි ප්‍රජාමූල බැංකු සතු ප්‍රතිපාදන වලින් දැරීමට තීරණය විය. ඒ අනුව මෙම දිස්ත්‍රික් සියල්ලේම උත්සව සංවිධානය කිරීම නව ප්‍රතිලාභින් වෙනුවෙන් හිමිකම් පත්‍ර මුද්‍රණය උපදේශ පත්‍රිකා මුද්‍රණය ප්‍රචාර කටයුතු සංග්‍රහ වියදම් ආදී කටයුතු වෙනුවෙන් වැය වෙතයි අපේක්ෂිත වියදම රුපියල් මිලියන 180ක් පමණ වේ. මේක ගන්න කියන්නේ එතන. කොයිතරම් අසාධාරණද කියලා බලන්න මිනිසුන්ගේ සාමාන්‍ය දුප්පත් මිනිසුන්ගේ රුපියල් 100ෙන් හම්බෙන සල්ලි ටිකෙන් මේක වියදම් කරලා තවත් බරක් ජනතාව මත පැටවීමක් සිද්ධ වෙනවා. මෙච්චර ආර්ථිකය කඩාගෙන වැටෙද්දි මේ ආණ්ඩුව අනුගමනය කරන ක්‍රියාමාර්ග. මම දැක්ක පහුගිය දවස්වල මහින්ද අමරවිර මන්ත්‍රීවරයා මේ වියදම් පිළිබඳ පාර්ලිමේන්තුවේ ප්‍රශ්න නැගුවා. ඒක හොඳයි. මෙච්චර වියදම් කරන්න එපා කියලා කිව්වා. හොඳ එතුමාන්ලගේ පක්ෂේ නායක මෛත්‍රීපාල සිසේන ජනාධිපතිවරයා එතුමා ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ 2018 සැප්තැම්බර් 8 වෙනිදා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මේ සමෘද්ධි හිමිකම් පත්‍ර ප්‍රදාන උත්සව මේ තියෙන්නේ හිමිකම් පත්‍ර ප්‍රදාන උත්සවය නව සමෘද්ධි ලාභීන් සඳහා 2018 9යි 8 වෙනි ඒ උත්සවයට විතරක් වියදම් කරනවා රුපියල් 34 ලක්ෂ 4033 එක උත්සවයකට පොළොන්නරුව දිස්ත්‍රික්ක උත්සවය ඒ මාසෙම සැප්තැම්බර් මාසේ ඒ මාසෙම 15 වෙනිදා මාතලේ දිස්ත්‍රික්කේ 64 ලක්ෂ 55934 උත්සවය සඳහා පමණ මේ ප්‍රහාරයට කලින් තිබුණා. ඒගොල්ලොත් ඒකම තමයි කරේ. අද කරන්නේත් ඒක. එදා බැසිල් රාජපක්ෂලා මේ සමෘද්ධි දෙනකොට මේ විදියටම වේදන් කළා මේ තියෙන විගණකාධිපති වාර්තාව ඒ විගණකාධිපති වාර්තාව විතර පැහැදිලිව කියනවා සමෘද්ධි බැංකුවල අරමුණු වලට පටහැනිව ඒ අරමුදල් බැංකුවල සල්ලි වේදම් කළා තියෙනවා අදත් ඒ දෙම කරනවා එදත් ඒගොල්ලෝ ඒ දෙය කරා එදා සහතිකයයි අද සහතිකයයි මේ සහතික පත්‍රය දැන් මේ දවස්වල විශේෂ මෙහෙයුමක් දාලා ඕටි බටා ගෙවුමින් කෑම බීම සේවකයෝ දාලා දැන් හදිසි මෙහෙයුමක් විදියට යනවා ඉතින් මේකෙන් විශාල මුදලක් නාස්ති කරනවා සමෘද්ධි ප්‍රතිලාභීන්ට නව ප්‍රතිලාභීන්ට සහන ලබා දෙන එකට මුවා වෙලා ඉතා විශාල නාස්තියක් සිදු කරමින් තියෙනවා මෙතරම් අර්බුදයක් රටේ මතුවලා තියෙන වෙලාවක ඒක තමයි විශේෂ ප්‍රශ්න ඒක රටේ ආර්ථිකය කඩන් වැටිලා සංචාරක ශේෂ්ත්‍රය කඩන් වැටිලා තියෙන වෙලාවකදී නැවත වටේකින් ආණ්ඩුව නාස්තිකාර වේදම් පටන් අරන් දිගින් දිගටම රටේ ජනතාව තවත් ආර්ථික ප්‍රපාතයකට ඇදවටමින් තියෙනවා තවත් මහා දෙවන්ත ණයකන්දක අපි හිර කරමින් තියෙනවා මේක මේ පැහැදිලිවම මැතිවරණ ඉලක්ක කරගෙන කරන සෙල්ලම ඕන පොඩි ළමයෙකුට තේරෙන මේ හදිස්සිය එක්සත් ජාතික පක්ෂයේ මේ එකපාරට හදිසියේ නව සමෘද්ධි පවුල් ලක්ෂයකට දෙන්න යන්නේ ඇයි මේ ජනාධිපතිවරණ ඉලක්ක කරගෙන පොඩි ළමයෙකුට පොඩි ළමයෙකුට තේරෙන ඉතින් ලක්ෂ්මන් කිරියල්ල ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී නිර්ලජ්ජිත විදිහට මේක පිළිගත්තා ඕගොල්ලන්ගේ කට්ටියට ඕගොල්ලෝ එදා දුන්න 95 ඉඳලා අපේ කට්ටියට UNP කට්ටියට අද දෙන්න වෙලා දෙන්න ඕනි අලුතෙන් මේක මොකද්ද වරද කියලා අහන. ඉතින් මෙහෙම ඇමතිවරු ඉන්නේ. එතකොට අනිත් පක්ෂවල අයට නැත්ද? දැන් තමන්ගේ පක්ෂෙට වලට බෙදා ගන්න එකද සමෘද්ධි? දුප්පත්කම තීරණය කරන්නේ පක්ෂය නෙවෙයි. ඒ තරම් ලැජ්ජ නැති තත්ත්වෙට ලක්ෂ්මන් කිරියල්ල ඇමතිවරයා පත් වෙලා තිනවා. එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණ ඉලක්ක කරගෙන ඒ ජනාධිපතිවරණේ ඡන්ද බලාගෙන කරන ඉතාම පහත් වැඩක් මේ නාස්තිකාර වියදම. මේ කෝටි ගාණක් සල්ලි නාස්ති කරන්නේ ඉතා පැහැදිලිව දේශපාලන වාසියක් සඳහා. ඉතින් ඇත්තටම රටේ මෙවැනි අර්බුදයක් තියෙද්දී මෙවැනි දෙයක් කරන්න කරන එක කිසිදු ආකාරයක සදාචාරාත්මක වෙන්නේ නැහැ. युक्तिसागत वे नैसापि आंडूट बलकर्णवा वहाम विश्वक्विद प्रहार्य तेक् रटे अतिवेच मे आर्थिक कड़ावटीम तेरुंगरगन मेरटे जनताव एतत्ते मुदागन मदिहत्न हेमन तो आंडवे बोरु नास्तिकार व्यदम तव तवत्कन्पा एवंगे तवज्जनताव आर्थिक वशं कड़ावटनेक एक वहाम नतरकने अभी आंडूट अवधारणे कर सिटु දැන් කතා බහක් දක්වන දෙයක් තමයි මේ රිෂාඩ් බදිනේ නමත් කරලා විරුද්ධ කරන තියෙන විශ්වාසභාගය.
හැබැයි මේ මොහොත වන විට විශ්වාසභාජන විවාදයේ ටිකක් කල් දාලා ඒවලට මේ තීරීම් කාර්ය සභාවක් පත් කරලා තියෙනවා මේ විශ්වාසභාජන මේ ඔහු වරද්දක් කියලා නැද්ද කියලා හොයලා බලන්න. ඒතොර දැන් මේ විශ්වාසභාජනේ කල් දාලා මේ තීරීම් කාර්ය කමිටුවක් පත් කරලා ඔහු වැරදිද නැද්ද කියන එක හොයලා බලන එකද සාධාරණ නැත්නම් විශ්වාසභාජනේ ඉක්මනින් මේ විවාදයට අරගෙන මේ පිළිබඳ කටයුතු කරන එක සාධාරණ වන්නේ නැහැ. විශේෂයෙන්ම ප්‍රහාරයේ පිළිබඳව සම්පූර්ණ පරීක්ෂණයක් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ නියෝජනය වෙන පරිදි තේරීම් කාරක සභාවක් පත් කළ යුතුයි යෝජනාවක් ඉදිරිපත් වුණා. ඒ යෝජනාවට එක්සත් ජාතික පක්ෂයත් ඒ වගේම විපක්ෂයේ ප්‍රධාන පක්ෂ සියල්ලමත් අත්සන් තබනු ලැබුවා. සියලු දෙනාම එකඟ වුණා 21 වෙනිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් පත් කරන්න. හැබැයි ඒක කිසිසේත්ම රිසාත් බද්දීන් ඇමතිවරයා පිළිබඳ හොයා බලන තේරීම් කාරක සභාවක් නෙමෙයි. ඒක නිශ්චිතවම 21 ප්‍රහාරය සහ ප්‍රහාරයෙන් පස්සේ ඇතිවෙච්ච තත්ත්වය පිළිබඳ සොයා බලන තේරීම් කාරක සභාවක්. මේ යෝජනාව ඉදිරිපත් වෙලා ටික දවසකින් තමයි රිසාත් බද්දීන් ඇමතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් වුනේ. ඉතින් රිසාත් බද්දීන් ඇමතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාවයි මේ තේරීම් කාරක සභාවේ අතර කිසිදු සම්බන්ධයක් නැහැ. සාණ්ඩුවට කිසිදු නීතිමය ප්‍රතිපාදනයක් හෝ සදාචාරාත්මක අයිතියක් නැහැ. මේ තේරීම් කාරක සභාවක් පෙන්නලා විශ්වාස භංග යෝජනාවේ දිනය කල් දාන. ඒක ඉතා වැරදි දෙයක්. අපි ඉතා පැහැදිලිව පාර්ලිමේන්තුවේත් කිව්වා අදත් කියනවා තේරීම් කාරක සභාව වෙනම යන කටයුත්තක් විශ්වාස භංග යෝජනාව වෙනම කාරණාවක් මේ දෙකක් මේ දෙක එකක් නෙමෙයි මේක පටලව ගන්න එපා. ඒ නිසා තේරීම් කාරක සභාවේ කටයුත්තේ රිසාත් බද්දුන්ගේ පරීක්ෂණ ඉස්සෙල්ලා ඉවර කරලා ඊට පස්සේ විශ්වාස භංග යෝජනාව ගැන කියන එකට අපි කොහෙත්ම එකඟ නැහැ. ඒක වැරදි. ඒ නිසා අපි දිගටම අපේ ස්ථාවරේ පැහැදිලි කරා මේ දෙක කරුණු දෙකක්. මම හිතන්නේ දැන් විශ්වාස භංග යෝජනාව විවාදයට අරගෙන ඡන්දේ දීලා වෙලා රිසාත් බද්දුන්ගේ නමතවරයා වාදා කරලා තිබුණා හෝ වුණත් මන්ත්‍රීවරුන් මේකට අතෝසර විදිය අනුරේ දෝ පාර්ලිමේන්තුවේ විශ්වාසභංග ක්‍රමවේදය අනුව ඕක තමයි ක්‍රමී. නමුත් මෙතෙක් ඉදිරිපත් වෙච්ච විශ්වාසභංග යෝජනා මෑත කාලේ රවි කරුණානායක ඇමතිවරයාට එරෙහිව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට එරෙහිව නිශ්චිත කරුණු මත පදනම් වෙච්ච දේවල්. මා බැංකුව බැඳුම් කර වංචාව පිළිබඳව ඒ වගේම රවි කරුණානායක ඇමතිවරයා සම්බන්ධයෙන් මේ මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් ඉතින් ඒ වෙයිදී ජනතා විමුක්ති පෙරමුණ තා පැහැදිලිව ඒ නිශ්චිත කරුණු මත පදනම්ව අපේ විශ්වාස ඒ පුද්ගලයන්ට එරෙහිව අපේ ඡන්දේ පාවිච්චි කරා. රිසාත් බද්දීන් ඇමතිවරයා සම්බන්ධෙනුත් අපි අනුගමනය කරන්න ඒ ප්‍රතිපත්තියමයි. මොකද අපිට මේ ආණ්ඩුවේ කිසිඳු ඇමතිවරෙක් ආරක්ෂා කිරීමේ උමනාවක් නැහැ. මේ ආණ්ඩුවේ සියලු ඇමතිවරුන්ට එරෙහිව මුළු ආණ්ඩුවටම විරුද්ධ විශ්වාස භංග යෝජනාවක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා ඒ ආණ්ඩුවටම විරුද්ධ විශ්වාස භංග යෝජනාවක් ගැන අපිට ඒක ඇතුලේ ඉන්න එක් එක් ඇමතිවරයව ආරක්ෂා කරන්න කිසිදු උවමනාවක් නැහැ. ඒ නිසා අපි අපේ ඡන්දේ පාවිච්චි කරන්නේ අන්න ඒ පදනමට යටත්. විපක්ෂයේ චෝදනාවක් නැගෙන ඔබතුමාලා මේ ආණ්ඩුවට විශ්වාස භංග කියලා දෙන ආණ්ඩුව නිසා රිෂාඩ් පදින ඇමතිවරය ආරක්ෂා කරන්නේ. ඇත්ත කතාව ගත්තොත් ඉතා පැහැදිලිව පාර්ලිමේන්තු ක්‍රමවේදයට අනුව මුලින් ඉදිරිපත් කරපු විශ්වාස භංග යෝජනාව මුලින් විවාදයට ගන්න. ඒ පිළිබඳ ඡන්ද විමසීම් පවත්වන. ඒ අනුව රිසාත් බද්දුවිත් ඇමතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව තමයි මුලින් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ විවාද කරලා එය දැනට විවාදයට දින නියම කරලා තියෙනවා 18 සහ 19 ලබන මාසේ. විවාද කරලා ඡන්ද විමසීම් අවසන් කරාට පස්සේ තමයි ආණ්ඩුවට එරෙහි විශ්වාස භංග යෝජනාව ගන්න. එනිසා ඔවුන් නගන තර්කයේ කිසිදු පදනමක් නැහැ. අපි ඉතා පැහැදිලි විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කරේ පිළිගත හැකි තහවුරු වෙච්ච කරුණු මත. ප්‍රහාරය වළක්වා ගන්න මේ ආණ්ඩුව අසමත් වුණා. තොරතුරු තිබියදී ප්‍රහාරය වළක්වා ගන්න මේ ආණ්ඩුව අසමත් වුණා. ප්‍රහාරයෙන් පසුව රට තුල ජාතිවාදී ප්‍රහාරයන් නැති වුණා. ඒව වළක්වා ගන්න ආණ්ඩුව අසමත් වුණා. ඊළඟට ආරක්ෂක මණ්ඩලයට අගමැතිවරයා සම්බන්ධ නොවි තමන්ගේ වගකීම පැහැර හැරියා. ඒ විතරක් නෙමෙයි ඍජු හා වක්‍රව
මේ ආණ්ඩුවේ බොහෝ ඇමතිවරු මේ අන්තවාදීන්ට උදව් කරලා තියෙනවා කියනවා ඒ පිළිබඳ චෝදනා එල්ලලා තියෙනවා ඒ කරුණුත් අපි ඉදිරිපත් කරලා තියෙනවා ඒ වගේම මේ தත්වයේ මත විවිධ විදේශ මැදිහත්වීම් සිදුවෙමින් පවතිනවා ඒවට පාරකප්මින් තියෙනවා මේ මූලික කරුණු සියල්ල මත තමයි ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට රෙහි විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කරලා තියෙන්නේ ඉතින් ඔය චෝදනා කරන අය බැරි වෙලාවත් ජනතා විමුක්ති පෙරමුණේ අපි රිසාත් බත්ති නැමතිවරයාට විරුද්ධ පමණක් විශ්වාස භංග යෝජනාවක් ගෙනාවනම් එහෙමනම් ඔය කට්ටිය කියන්නේ ආණ්ඩුව බේරන්න ජේවීපී එක රිසාත් විතරක් කොටු කරන්න එක ගෙනාවා කියලා දැන් අපි ඒකේ අනිත් පැත්ත ගෙනාවම ඒකොල්ලෝ දැන් වෙන කතාවක් කියන ඇත්ත ගත්තොත් හරි පැහැදිලි රටේ ජනතාවට ආණ්ඩුව රකින්න විශ්වාස භංග යෝජනාවක් ගෙනල්ලා තින්නේ ওই කණ්ඩායම අපි ආණ්ඩුවට එරෙහි යෝජනාවක් ගෙනල්ලා තියෙන්නේ ඒගොල්ලෝ දැන් මේ කරන්නේ ප්‍රශ්නේ වලිගෙන් අල්ලගෙන ඔළුව බේරලා තියෙන්නේ අපි මේ ප්‍රශ්නේ හරියටම ඔළුවට පහර දීලා තියෙන්නේ එනිසා කිසිදු ආකාරයකින් වලිගේ අල්ලගෙන පහර දෙන සිරිතක් ජනතා විමුක්ති පෙරමුණට නැහැ අපි තා පැහැදිලිව මේකට මුළු ආණ්ඩුවම ජනාධිපතිවරයා අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඇතුළු මුළු ආණ්ඩුවම කියන්නේ එසා ප්‍රශ්නේ පැහැදිලිව හරියෙන් අපි අල්ලගෙන තමයි අපේ විශ්වාස භංග යෝජනාව ගෙනාවේ එසා අපි පක්ෂයක් විදිහට අපි අනන්‍ය වැඩ කරා ඒගොල්ලෝ එක එක ක්‍රියාමාර්ග ගන්න අපි විපක්ෂයේ ස්වාධීන පක්ෂයක් විදිහට අපි වෙනම ක්‍රියාමාර්ග ගන්න तो देख तो मैं मीती है इनसा मैं देखा तर किसी पटल अभी बलम इसना ऐसा एम तीवर अट इरे योजना अभी से लेनो तेजी जानता है तुम कहमद काट कर बला पुल रवि करुणा नायक इरे वापी काट करा रानिल विक्रम सिंह अगम तीवर अट इरे वापी चांदे पावित कर लीनो इनसा अपे बाविताव अभी क्रियाविंग उप करनो वो बुरु कई बार कार्य अंट बड़ा होनी පළවෙනි කාරණාව තමයි ආණ්ඩුවට එරෙහි විශ්වාස භංග යෝජනාවකින් මැතිවරණයක් එන්නේ නැහැ. ඒ පාර්ලිමේන්තුව ඇතුළෙම වෙනත් ආණ්ඩුවක් පිටුවා ගැනීම තමයි සිද්ධ වෙන්නේ. එතකොට දැන් ගත්තොත් රටේ තත්ත්වය රටේ සමස්ත ජනතාවගේ බහුතරයක් මේ ආණ්ඩුවට විරුද්ධව පෙළ ගැහිලා තියෙනවා. රූපවාහිනියෙන් මේ ආණ්ඩුවේ ඇමතිවරු අගමැතිවරු ජනාධිපතිවරු පෙන්නන එකටත් ජනතාව විරුද්ධයි. पारे आरक्षा दागन पारवाल वाहन अनकोट जनता वाहन नतरकल होन करल विरोधे दक्वाने एक जनता विरोधी स जनता मे आंडुटेर तदबल विरोधे अक्तनो ये विरोधे तम अभी विश्वास भंग योजना हर इधरपत्ल तीन इस विश्वास भंग योजना सिद्धवेन्नी मेथिवर्ण अक्टाग्निमे पार्लिमेंट अतुले विश्वास भंग जयग्रहणे करोत् विनत्ता आंडुअक् पीटवा गनीम अभी बलम ये तत्व रटे जनता वट होंद रटे जनता इलाने मे आंडू देंगेदर एतना मे विलावे हरिना मे वेच प्रहारे वलखंड बेरी वेच मे आंडू इलासे मुने ने अभी खाले बलाग नीटिया प्रहारे वेचगम अभी मेके पत्करे ने अभी मास कल बेलुआ आंडू हसरी कोई वे अब आंडू किसी आकार हसरी सुबवादी लखन पेन्नु ने एनि सातम अभी मसया कल इट पश्चिम गिनावे यदि पार्लिमेंट इलंग पीवरियान तीनों विश्वास भंगोजना तीनों तेतनिंग हाटा गील मुलुमनिम पार्लिमेंट विश्रवाहर योजना वेन्न अभी तत्ते सलका बलम एक तीरने करे यदा तीर तत्ते अणु अभी ये तीरने गन्नपुल आंडु वट एक प्रधान एक विश्वास भंग योजना वकी प्रधान अपेक्षा वत्तमाय आंडुट विरुद्ध आंडु पराधकरण तो उट इलंगट पीठवन आंडु कोई वगेद एक मैथ्यवर्ण अनवाद
පාර්ලිමේන්තුවෙන් කරන්න පුළුවන්ද පාර්ලිමේන්තුවෙන් බැරි නම් ප්‍රතිවරේ තමයි ඉතින් ඒ ඒක අපි එදාට තමයි තීරණය කළ යුතුයි කොමුණත් අපේ මූලික ස්ථාවරේ මේ ආණ්ඩුව දැන් මේ රටේ ජනතාවට එපා වෙලා තින්නේ එනිසා මේ ආණ්ඩුව වහම ගෙදර යව යුතුයි කියන ස්ථාවරේ ඒ පදනමෙන් අපි එක ගේ ආණ්ඩුව මේ ජනතාවට එපා වුණාට පාර්ලිමේන්තුවෙන් ආණ්ඩුවට ඒක එපා වෙලා නැහැ එනිසා ඔබ විශ්වාස කරනවද ඔය විදිහට විශ්වාස මංගේ ආවහම ඔය ඉන්න කණ්ඩායමත් DNA එකත් මේකට ඔබ හා සමග එකඟ වෙයි කියලා නිකන් දැනනවද ජනතාවටත් මේ ආණ්ඩුව එපා වෙලා තියෙන්නේ ආණ්ඩුවේ ඇතුළේ ඉන්න ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට තමන්ගේම ආණ්ඩුව එපා වෙලා තියෙන්නේ ප්‍රකාශ වලින් ඒක පැහැදිලිව පේනවා එනිසා ඒක තීරණය කරන්න පුළුවන් වෙන්නේ විශ්වාසභංග යෝජනාව විවාදයට ගෙනල්ලා ඡන්ද විමසුමට යන මොහොතේ අපි බලමු ඔබතුමාගේ සාමාන්‍යයෙන් ජනතාව අතරේ විශාල විශ්වාසයක් තියෙන පක්ෂයක් දැන් මේ රිසාඩ් බද්දුද්දීන් අමාත්‍යවරයා පිළිබඳ ඔය ඔබතුමාලාට එකතු වෙච්ච තොරතුරු අනුව එතුමා වැරද්දක් කළව නැද්ද නිකන් මේ ඔය තවුහිත් ජමන්ට සම්බන්ධයක් ඇත්තෙම නැහැ වගේ තීන්දුවක් ඇවිල්ලා තියෙනවා. ඒක තීරණය කරන්න ඕනි විධිමත් පරීක්ෂණයකින්. ඒක ජනතා විමුක්ති පෙරමුණේ ජනතා විමුක්ති පෙරමුණේ මටවත් කාටවත් ඒක තීරණය කරන්න බෑ. ඒස අපි කිසිදු ආකාරයක කිසිදු පුද්ගලෙක් ආරක්ෂා කරන්න මැදිහත් වෙන්නේ නැහැ. චෝදනාව වලට අදාළව අපි නිශ්චිතව චෝදනා ඉදිරිපත් කරනවා. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ චෝදනා ඉදිරිපත් කරන්නේ කාට හරි නිශ්චිතව පැහැදිලිව සාධක සාක්ෂි තියෙනවා නම් තමයි. ඒක තමයි මම මේ අහන්නේ. නෛතික තත්වයෙන් වර්ධකරු කරලා දඩුවන් දෙන්න නෙමෙයි මම අහන්නේ ඔබතුමාගේ පක්ෂය අනුව පැහැදිලි මතයක් කියනොත් මොහු ආවට වරදක් නැහැ. ඒ වගේ තොරතුරු නැහැ. එහෙමද කියන්නේ? වරදක් කරලා නැහැ කියලා අපි කියන්නේ නැහැ. අපි කොයිලාවත් එහෙම කියලා නැහැ. ඉතින් පැහැදිලිව අපි කියන්නේ ඒ වැරදි සම්බන්ධයෙන් පරීක්ෂණ කරලා ඒකට අදාළව දඬුවම් ලැබිය යුතුයි. ඒකට ක්‍රමවේදයන් තියෙනවා. සාමාන්‍ය අපේ රටේ අපරාධ නීතිය අනුව ඒ වගේම අල්ලස් දූෂණ නීති 50ක් තියෙනවා. ඒ එක එක 50 වලට එක එක පුද්ගලයා සම්බන්ධයෙන් කරන ලද වැරදි හසු වෙනවා. ඒවට ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. විශ්වාසභංග යෝජනා කියන්නේ කරුණු සහිතව පදනම් සහිතව ඉදිරිපත් කළ යුතු එකක්. ඉතින් එවැනි දෙයකදී ඒ තියෙන දේවල් පිළිබඳ සාකච්ඡාවට ලක් වෙනවා. ඒ සාකච්ඡාවම අනුව ඒ අදාළ නිගමන තීන්දුව ගැනෙනවා. ඔතන මේ දැන් ඔය කුරුණෑගලින් හමු වෙන වෛද්‍යවරයාගේ සිදුවීම හරහා එයාට ඔප්පු කරගත නොහැකි හොයිපු ක්‍රමයේ විශාල වත්කම් ප්‍රමාණයක් තිබෙනවා. මේක ඇතුලේ මේ රිසාඩ් අමාත්‍යවරයාගේ ඔය බුතාල මුදල් තියෙන හැකියාවක් ඇති කියලා දැන් සැක සාන්තාවක් කියලා තියෙනවා. වත්කම් තියෙන අයව අත්අඩංගුවට ගන්නවා නම් තව ගොඩක් අය ඉන්නවා. ආණ්ඩුවේ ඇමතිවරු නේද? කුප්‍රකට ඇමතිවරු ඉන්නවා. සල්ලි හොයපු විදිය, වත්කම් හොයපු විදිය තාමත් උසාවියට ඉදිරිපත් කරගන්නත් බැරුව. ඒ මිලියන ගණන් සල්ලි කොහෙන්ද ආවේ කියලා ඉදිරිපත් කරගන්න බැරුව. ඉතින් එවැනි අය ගොඩක් ඉන්නවා අත්අඩංගුවට ගත යුතු. මොහොවත් අත්අඩංගුවට අරන් තියෙනවා. අත්අඩංගුවට ගන්නකොට ගත්තේ වත්කම් පිළිබඳව දැන් තවත් චෝදනා රාසියක් මාධ්‍ය හරහා ඉදිරිපත් වෙනවා. මම දැක්කා දිවෙන පත්‍රෙත් තියෙනවා 7000ක් සැත්කම් කළා තියෙනවා, 4000ක් සිංහල කාන්තාවන් වඳ සැත්කම් කළා තියෙනවා කියලා. දැන් පොලිසිය මම දැක්කා මාධ්‍ය ප්‍රකාශකවරයා කියලා තිබුණා එවැනි වඳ සැත්කම් වලට භාජනය වෙච්ච අය ඉන්නවා නම් පැමිණිලි ඉදිරිපත් කරන්න. ඒතර අත්තරංගුට අරගෙන පැමිණිලි තිනුන නම් ඉදිරිපත් කරන්න කියලා තමයි ඒ කියලා තියෙන්නේ. එතකොට මම හිතන්නේ දිවෙන පත්‍රයටත් 4000ක් එහෙම කරා කියලා තොරතුරු තියෙන නිසා ඒ පත්‍රයටත් වගකීමක් තියෙනවා. ඒ 4000 තොරතුරු දැන් පොලිසිය වෙත ලබා දෙන්න. එහෙම වුණොත් ඒ පරීක්ෂණයට පහසුවක් වෙනවා. දෙවැනි අසීමිත විදිහට වත්කම් හොයලා ඒකට වඳ සැත්කම් යොදා ගත්තා නම් තා පැහැදිලිව ඒක බරපතල වැරද්දක්. ඒ පිළිබඳ අමාත්‍යාංශ මට්ටමෙනුත් වහම් පරීක්ෂණ කළ යුතුයි. විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පරීක්ෂණ කළ යුතුයි. අපි යෝජනා කරන ආණ්ඩුවට වහාම කඩිනමින් මේ මාධ්‍ය
වලින් ප්‍රවෘත්ති පමණක් නෙමෙයි ඒ පිළිබඳ තියෙන නිශ්චිත සාක්ෂි සටහන් ගෙනල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රසව හා නාරි වෛද්‍යවරුන්ගේ සංගමය ඒ වගේම ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවත් ප්‍රසව හා නාරි වෛද්‍යවරුන්ගේ සංගමයත් ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයත් මුල් වෙලා මහාම මේ පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන්න එවැනි ඒ ඉදිරිපත් වෙන චෝදනා බරපතලයි සා ඒ චෝදනා පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් පවත්වලා निश्चित हिलदर उपनम अनिवार्यम ये पुद्गलयाट दंडवाम लबा दी उतु एक उपकरण वेन्े मम के परीक्षण तुली सा आंडूट योजना करें वहाम एक परीक्षण पवत्तला निश्चित दंडोमक दे न तो मध्यवलट हो काटवात्क अवसंतीर्ण गण बे एक वरद पुद्गले निवरद वरद मध्यकट तीर्ण कर पुलवांदे मध्यम पुलवांग ए पिलिबंद प्रवृत्ति वार्ता करोतुर जनतावट दन देन एक हुदाय तुरतुर मत वहाम परीक्षण कला नोनी අදාල වගයුතු ආයතන ඉතින් ඇත්තටම මේ දිවයිනකරේ තොරතුරු දීම තමයි උන් මං හිතන්නේ මෙයා ඉදුම්පත් යන මොනවා කිව්වේ නැහැ ඒක තමයි මං තොරතුරු දීලා තියෙනවා අදාල අය තමයි පරීක්ෂණ කරන්නේ දැන් මොකක් වෙනවා ඒක තමයි මං කියන්නේ තොරතුරු 4000ක් පිළිබඳ තොරතුරක් තියෙනවා ඔව් ඒකත් දැන් පොලිසියට දුන්නා නම් වඩා ලේසි පරීක්ෂණේ මං අහන්නේ දැන් මෙතෙන්දි දැන් ඔතුමා සදාහන් කරා වත්කම් මනුව ගන්නවා නම් අනිත් අයත් ගන්න ඕන කියලා හැබැයි මෙතන තවහි යමා සංවිධානයේ ඇතුළේ වෙන වත්කම් පිළිබඳව කෙනෙකුට අසීමිත ලෙස වත්කම් තියනවා සල්ලි තියනවා කියලා අතනකට ගන්න පුළුවන් අල්ලස්සෝ දූෂණ චෝදනා යටතේ. ඒක එක ක්‍රමවේදයක්. ඒතර තවහිත් ජමාත් එකට සම්බන්ධයි කියලා තොරතුරු තියනවා නම් මේ හදිසි නීති යටතේ ඕනෑම පුද්ගලෙක් තරාතිරම නොබලා අතනකට ගත හැකියි. अहुअतरंगूट गे तौहिजमात्ट संबंध है कि तुरतुरु मत एम एवगेम वत्कमीपेम असीमित वत्कमीपेम कि मत ईटते हागे वंदसत्कराय कि मत कि चोदना तुनमती नवना इतना पेहदिली टेक उपकरलाहुटदंड दीयुति मध्य मध्यट बेह अहु अरदकार किल वसंतीर्ण दे පස්තරින් තොරතුරු තමයි කියන්නේ තොරතුරු නේ කියන්නේ දැන් මේ වෙනකොට කොහොම වුණා මුස්ලිම් ප්‍රජාවට වෙළඳ ප්‍රජාවට බරපතල තත්වයකට මුහුණ දෙන්න වෙලා තියෙනවා ඕගේ බහුතර පාරිභෝගිකින් අහිමි යෑමි මේ තත්වය ඇති කරන්නේ ඔය කියන දෘෂ්ටිවාදින්ම තමයි ඒ අයගේ මේ ක්‍රියාකලාපයේ ප්‍රතිඵලයක් තමයි ඇවිල්ලා තියෙන්නේ මේ ප්‍රජාවට මේ තත්වය දැන් කොහොමද අපි සමනය කරගන්නේ මේ मतवादय मे अंतवादी मतवादय मीटवरदु गणनावकट पेरसिट आरंभेच दया पौग्या आंडुत मे आंडुत एवट वर्धने वेन्ड सलसुवा एक प्रतिपल विधियट तमाय तोरतुरु लबीति बेदित मे अंतवादी क्रियाव सिद्ध उन्नी इनसा देंग्मत मे अंतवादी क्रिया नतरकरन मे मतवादय प्रचारे कर्रवीम नतरकरन वहाम पियवर गति युतु अपेपत्ति विविध योजना इधरपत्कलो महिता मे वेन पुट विविध खंडा मेवेन अंतवादयान वर्धने वीम वेलक्वीम सदा वेच नीति मे प्रतिपादन सकस्किरी पिलिबंद योजना इधरपत्कलो तेसल सलकल साकच्चाकला नवनीति पेनवीम सह तीन नीति तुम पवा मे अंतवादी प्रचारयान वेलक्वीमट वहाम पीवर गतियुत මේ කල්ලුව ප්‍රදේශයේ ඊයේ අසු වෙනවා මේ අර රක්වන රක්සාම මේ රක්ෂිත ප්‍රදේශය ඇතුලේ විශාල හෙලිගිරීමක් නිවාස ඉදිකිරීම සඳහා අතිවරම් ලැබීමක් ඔය ඔය කලාපයටම තමයි මේ යන්නේ මේ දිගින් දිගට යන්නේ ඇයි කල්ලුව නගරේ පළාත කල්ලුව කියලා කරන දන්න සම්පත් මේ කල්ලුව
मे तविजमा जाति तविजमा संविधान कंदवर पुहनु कंदवर इलांगट देश पवत्म ये पुद्गलियांगे पदी इव गुड़क आवे खातंकूट प्रदेश नगनीर पलात तो नगनीर पलाते खातंकूट प्रदेश बारवत् विविध देशपाल चोइन मड़कलप विश्वविद्यालय पौगे काले आंदोलन लक्च मड़कलप विश्वविद्यालय तो एक आरंभकर अनुबल दीम पिलिबंदवत् बरपतल वरदीन तेगत्म पार्लमेंट को कमिटे ये पिलिबंद परीक्षण आरंभ कर लीन ये मूलिक वार्ताव मेवन इधरपत्लो मड़कलपे पुनाहि पीहिटि मड़कलप विश्वविद्यालय पिलिबंद विघनकाधिपति वार्ता वक्तिरपत्कलतीनो ये वार्तावे इता पेहदिलिव मेकट साल्ली अविल्लतीनो ये साल्ली आपु विधिय इव विघननीकरण क्रमवेदयक् इव नतिभव विघनकाधिपति डिपार्टमेंट्वे हेलदरव कल्लतीनो ए वितरक् निमे मे गिवसुम असंकरणु लबन्ने 2013 अगोस्त पहालस्तुने तो मे गिवसुम असंकरणु लबन्ने ओय चोदना करन अयगे एकेक कथा कियन अयगेम कट्टिय तमयि डल सलह पेरुम वृत्ति पुहुनु अमात्य 2013 हिटपु मे तीन डल सलह पेरुम अमत्तुमागे हिटपु अमत्तुमागे असन मे असन करन्ने हिस्बुल्ला मंत्रीवरय मे हीरास फाउंडेशन एक तृतीय पुहुनु अमतिवरय विधियटत् मे गिवसुम असन कल्ला तमयि ए कटयुत्त पटन गन्ने वृत्तिपूर्ण अधिकारियंग इपाकी अद्दित मे अमात्यवरया रटेम आयतन विसिपहा स्थापित करद्दि मिथन मे आयतन स्थापित करनो तेकट अदालव इडम लबा देन्ने महावली अधिकारी तोट मडकलप विश्वविद्यालय कीला कियन तनट श्रीलंका महावली अधिकारी विसिन इडम लबा दीम सिद्ध वेला तीयेन तोट अक्कर गाणक इडम लबा देन्ने एतनिन तोट इता पहेदिली मे कटे उत्ते बरपतल वरद कर्लतीनो वरद कर्लती देशपाल अमति वर इटप महावली अमति इटप वृत्ति पोनु अमति वर एवंतमाय मेवनि मतवादयान गिनियान आयतन भीकरन्न अनुबले अनुग्रह दक्वेन्ने मेके अध्यक्ष मंडले तात्तय पुतय ए विस्तरतीनो मेके उपाधि लबादीम पिलिबंद विश्वविद्यालय प्रतिपादन कमीशन सभावेन अनुमतियक् नेह मे संविधाने मतवादे पोषणे करन्नवश्यकरण तवत्तनक्तमय मे आयतने ते आयतने पीठवीम अर्हत मे वरद्द सिद्धवेनो ते नगरीर पलाते मेवनि सिद्धवीम गणनावक पहुगे काले सिद्धवुना अद वेनकुट नगरीर पलाते वितरक् निमेयि रटे बहु तेंवलिन मे संविधानेट संबंध वेच्च पुद्गलयन स्थान पिलिबंद तोरतुरु लबिमिम पवतिनो परीक्षण हरहा हमुदाव पोलिसिय करण परीक्षण वलिन विविध अयव विविध प्रदेश वलिन अत्तनु अरन तीयेनवा ए वगेम हेम देशपालन पक्षेकम कोहेरे कोडक गैविच्च अयत् अविला तीयेनवा एक्सत् जातिक पक्षे कोलम नागरिक मंत्रीवरयेक अत्तनु कोट गत्ता श्रीलंका निदहास पक्षे मीगमुव नगर सभावे नियोज्य नगराधिपतिवरया अत्तनु कोट गत्ता वत्तल महाबोल नगर सभावे हिटपु नगराधिपति वत्मान विपक्ष नायक अत्तनु कोट होयेनवा मलेशियावट पेनला इन्नवा इवगे में ही महिंद्राजपक्ष खंडाय में अपेक्षके अतर गुड़गत्ता जनता युक्ति परिमने जाति के लिए पुद्गले को अतर गुड़गत्ता किस हेम देश पालन पक्षे में पुद्गले मे संविधान तेक कुमनाकार हो संबंधे बिला अतंड तीर निशा मेक व्याप्त वेच्च संविधान मतवाद अत्याप्त तीनों संविधान जाले अत्याप्त तीनों निशा मेकिदी पक्षपाट तना नोबला मेक अतरमगत्त विनाशकल दमीयुतु एपिली मंदो जनता युक्त पेरमुन अंतवादी संविधान पराधकरण वश्यकरण सियलु सहयोगेन लबादेन उपरीमाकारे एक कथा देखा ने
නෑ මම ඇත්තටම අහුවේ බිල්පත්තුවේ ඔය රක්ෂිතයේ තියෙන කොටස පසුගිය කාලේ මිනි පැහැදිලිවම ජනාධිපතිවරයා මේ විශේෂ ආරක්ෂක ක්‍රමවේදයක් දැම්මා ආරක්ෂක හමුදාවගේ නාමික හමුදාවගේ උඩ ගුවන් හමුදාවගේ මේක නිතරම පරීක්ෂණ කරනවා කියලා කිව්වා මෙහෙම තියෙද්දි මේ කොහොමද මේ වැඩි සිද්ධියක් උනේ මේ ලොකු බර වාහන කොහොමද ඇතුළට ගිහලා මේ ඉදිරිගිරීම වලට මේ යන්න කියලා කරන්නේ ඔක කලින් ආවේ රිසත් බද්දුද්දීන් කරන එයා විසින් මේක මෙහෙවනවා කියලා දැන් කවුද මේක ඇතුළට ගියේ මේ කරන්නේ එතන කවුද කියලා හොයන්න ඕනේ ආරක්ෂක අංශ විවිධ තැන්වල ඔක එහෙත්තේ සිද්ධුවීම් තියෙනවා මඩකලපෙත් සිද්ධුවීම් තියෙනවා කලුතරත් සිද්ධුවීම් තියෙනවා ඉතින් මේ හැම දෙයක්ම පරීක්ෂණ කරන්න නෑ ඔබ අපි ඔබතුමාලගෙන් අහන්නේ අතන ජනතාවගේ විශ්වාසයක් දෙනවා ජනතාව විමුක්ති පෙරමුණ මේ වැනි අවස්ථාවලදී ඉක්මනින් මේව දාලා මේවට ප්‍රශ්න වලට විසඳුම් හොයයි කියලා දැන් ඒ වගේම දැන් චෝදනාවක් තියෙන ඒකත් ඔප්පු වෙන්න කියලා මට දැකේ හිතුන ඊබ්‍රහීම්ගේ සල්ලි නිසා ජයිපේ දැන් ප්‍රවේශමින් මේවට උත්තර දෙන්නේ කියලා ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසයේ කවදාකවත් किसी ने क्योंकि बलेट दनेट अटवेच पक्ष निमी अपीता प्रतिपत्ति गुकव देशपाल निकरण पक्ष इधन सा एक अपे भावितावे मेरा जनता तेरूंगा अभी किसी के आरक्षक अवश्य ने परीक्षण किरीमे वग कीमती आरक्षक अंसवट मिसा जेवीपिक निमी इन सा परीक्षण किरीमे वे जेवीपिक बारगण ने एक हमुदाव पोलिसिया आरक्षक बुद्ध्यांश एव मगिन कर एक बलपैम करो मध्यत्न्न देशपालन पक्ष अक्ट अभी सुदान ने ते परीक्षण कल अवधारणे क्रीम सा ये परीक्षण यटगहन नाम एवं यटगहन नदी एवं सृहटगन बेडे अभी पक्ष करबकीन सिद्धियन जेवी पिकट परीक्षण कर बैनी एक आरक्षक अंश परीक्षण कराए करंड गिल अभी अवधारणे पालने आंडु बले तीन वेन तर आंडु बले तीन आयतम एक करन देशपालन पक्ष विपक्ष करन दी एव पेन्वादीम सह एक आंडु बट बलकिरी